තා චක්කවාලේසු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලු අයංබදංතා දම්ම සවන කාලෝ අයං බදංත ධම්ම සවනෙ කාලු අයං බදංත නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්හස්සේ, නමු තස්ස භගවතෝ අරහතු සම්මාසම්බුද්දස. සේනාසනය වැඩසිටින මහකිලියේ නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නේ. අපි දැක්කා සිිකක් ඉන් අමාරුවුණු හම නැගිටලයන්න්න හිතෙනවා. එක හැටි බලාපොරොත්තු වෙච්ච නැති දේවල් සිද්ධ වෙනකොට මිනිස්සුන්ගේ හිත් අසාමානය ඉදිට කම්පාාවනවා. සමහර වෙලාවට ගෙදර ගිල්ල කරන්න දෙකුත් නෑ කොහොමත් යන්න හිටියේ වෙලාවට තමයි යන්නේ. හැබැයි ඉන්ඩ අමාරුයි. ඉවසීම ගැන බැන ඇහුවට මනුස්්‍යයකුට පැයක් ඉවසලා ඉන්නවා කියනක ලේසි දෙයක් නෙමි ඉවසීම ගැ බනක් අහන්ඩ පුළන් පැයක්වාඩි වෙලා හැබැයි තමන්ගේ අපේක්ෂා බලාපපුරොත්තු විෂ්ටවෙන් නැතිවෙනකොට ස්වභාවධර්මය තමන්ගේ බලාපොරොත්තු වෙලට පහරගහනකොට පැ ඉවසගෙන ඉන්ඩ මනුස්්‍යයකොට අමාර ඒ කියන්නේ කොච්චර ලෝකයේ මිනිසු ධර්මය ඇහුවත් ප්‍රායෝගිකව ධර්මය ජීවිතයට එකතු කරගන්නඩ හරි අමාරුයි. එහෙම කෙලෙස් සහිත ජීවිත තමයි නිවන් දකිද කල්පනා කරන්න එක හරි අමාරයි කියන්ද එකක් වෙන එකක් කියන්න වෙලාව හින්දනෙමින් මේ වෙච්ච සන්ත ඇසි හිද දැන් බන ඇහවනයද උදේඉඳල සාමාන්‍යයෙන් දැන් අද මේ අවුරුද්ධ අන්තිම පොහොය එතකොට දවසට සාමාන්‍යයෙන් ධර්ම දේශනා ආසන්න වසේ මේ ස්ථානි ගත්තු පහක් හයක් කහනෝ. එතකට අවුරුද්ධට හැටක් විතර දැන් අහලා තියෙනවා. අව බෝධ වනාද එපා වුනාද දෙකම නෑ. අවබෝධ වනෙත් නෑ එපා වුනෙත් නෑ ද සාමාන්‍යෙන් ලෞකික ජීතය මොකක් හරි කරනට දැන්පේන්නේ මොකක් හරි කරගෙන යනකොට වලාපොරොත්ව ව ද ෂ්ටවේ නැවුණ හම් මිනිසුන් මොදෙ. එපාුණ. එතකොට නැගිට ලෑන් හිතන මේ කායි කරල වැඩන්න නෑයකිල හිතන මේ කහලා වැඩන්න නැයි කල හිතන. මේක පුරතු කරන්න බැහැයි කල හිතනවා. ලෞගික ජීවිතයේස්වභාවය තමයි මොකක් හරි කරන්න ගිහාම ඒක ප්‍රතිඵල නැතිවෙනකොට එපා වෙනවා එතකොට දැන් මේකැයි එපාවෙලා නැත්තේ දැ අවරුද්ධට නැහැට දැන් කොයිකපයක් තිසමේ වහනවාද. සාමාන්‍යය අවුරුද්දහයක් ඇැහුවොත් හයිසිීයක් විතර හලා ඒත් එපාවෙලත් නෑ ප්‍රතිඵලයක් ලැවිලත් නැහැ ඇයි එපාවෙන්න නැත්තේ එපාාවෙන් නැත්තේ අර බූරුවයි කැරට්ටලේ වගේ ප්‍රශ්නය තමයි. බූරුවක්ි ඉස්සරහා කැරැට්ටලයක් කෙල්ලලා අස්ස ඇද රුවක් ගිසර කරට්ටලයක් කෙල්ලලා ඒ බරුවට කැට්ටලේ පෙන්නලේ න්නකිව හම එක කැරට්ටලේ කණ්ඩ හෝමනාවට එක දිගයට එක දිගයට එක දිගට දෝනවා. හැවයි ඒකට බුද්ධිය නෑ කැරටලේ කණ්ඩ මුොකද්ද කරන් ෝනි කිය දුවන දනුව දුවනකොට කැට්ටලි තිස්සරහටයනවා බූරුව තිස්සරහට යනවා. කොේරෙහට ටිකක් වේගෙන් දුවලා බුරුව නතරවුණානං අ එල්ලල් තින කැට්ටරි ඉසරහටිගිහිල්ලපහු තමංගාවට එනවා. දැංවෙලාහ තියන්නෙත් ඒ සන්තය ඇසීම තමයි. අහනෝ අහනෝ අහනවා නිවන කියල කැරැට්ටලයක් ඉස්සරහ තියාගෙන. මේ සසර දුකක්, මේක මහා කරදරයක් මේකට විඳවන්්ඩ වෙනවා කියලා හිතලා දැනගන නිවන කියල කැරට්ටලයක් එල්ලල දෙනව. සාමීන්හන්සලත් එල්ල දෙනවා තමන් විහිුණු එෙල්ල ගන්නවා. එල්ලගෙන දුවනවා ඒ කැරැට්ටලි අල්ලන්ඩ වන අහගෙන අහගෙන හගෙන හගෙන දුවනු. හැවයි කොච්චර දිව්වත්ඒ මනුස්සට තේරෙෙන්නෑ ප්‍රඥාවන්න නෑ මේක අහල දෙමෙයි කරට්ටලේ කණ්ඩ පුුවන් කිය. එයටට හිතෙන් නෑ මේ කැරක්්ටලේ කණ්ඩ පුළුවන් අතර වෙලා කියලා දිවිල්ල. එනි සමකද වෙන්නේ හැමවෙලේම අපිට හිතෙන්නේ තව හන්්ඩෝනිකිල්ල හැබැයි දැංගුණාවගේ කොච්චර අහන් ඩුවමනාවක් තිබ්බන් තමන්ගෙම පංචකාමයට ප්‍රශ්නයක් වෙනකොට ඔය ඇැහිල් එපා වෙනවා දාඩිය ටිකක් දානකොට විනාඩි පායක් ලාපොරොත්තුවෙචද ස්් නොවඉන්නකොට අපිට ඕන කරන දේ විදිහට සිද්ධවෙෙන්න්න ඇතිවෙනකොට අර අහන්ඩද චාසාවට උඩින් අර පීඩාව මතු වෙනවා එතකොට හිතා ඇතුළින් නලියනවා දැන් කොච්චර දැවිල්ලක් තිබ්බද මේ පැයක් කතර මම් බලාගෙන හිටි නැගිටිනෝ යනවාද නැද්දකි ලා ඉඳගන්නවා එක එංජිමක් ගිය ගමන් කෝච්චි පෙට්ටි යනොවාගේ ඒ එන්ජිේ පැටලිල හතර පක්කයක් යනවා. එහම තමයි එකතමයි ලෝක විදිහ. ඒකන කොච්චර අත්තාහි අත්ත නෝ නාතෝ කෝයිනාතව පරෝසියක් කිව්වත් ලඟ ඉන්න එකහා නැගිට්ටොත් තමයි නැගිටින්නේ. තමන්ට ආත්මශක්තියක් නෑ ඉන්නත් තමන්ට ආත්මශක්තියක් නෑ නැගෙටින්න. අනිත් කෙනා ගියත් මම ඉන්නවා කියලා එහෙම ඉන්නත් බෑ. අ හැමදා මෙන කෙන යනවනං මටත් යන්න හිතෙනවා. තමන්ට නිවන්නකින් හෝ තමන්ට මාර්ගය පුරුදු කරන්න හෝ බාධාව සමහරලාවට තමන් ළඟමඉන්ඩ චනා ඒක තමන්ට තේරෙනෑ. කෙනෙක් යන්ඩ අහනකොට තව කෙනෙක් ඉන්ඩ කියනවා. ම දන්න නොමන් දැක්කා. ඉතින් ඒක හරි සන්තෝසයිතින්හරි ඉන්න කීපපු එක් කෙන ගෙන අනිත් කෙනට හිතන ම ැගිටල න්න්නුවෝන්දැ යම් අරයහන අප යන්ද නෑ ඉමු ටික. ඇත්තර මේ කල්්‍යයාන මිත්‍රය කීම කියන වචන කියන්නේ එක ලේසිනෑ ඒකයි කියන්නේ මනුස්සයකුට මේ ධර්මය අවබෝධ කරන්ඩ අමාරු මේක කරන්ඩ වීර්යක් නැතිකම නිසා. ඉස්සල් ලකිව්ව වගේ අපි කොච්ච විවසීම ගැන බණහ ලැද්ද. අපි වීරය ගැන කොච්චන බලහල ඇද්ද. හැබයි අපිට පැයක් ඒක වඩන්ඩ බෑ. පැයක් ඒක පුරුදු කරන්න බෑ ඒකයන් අපට අර කැරැට්ටලේ ළඟට ගණ්ඩෝන නැවැත්තිල්ල පැයකටවත් නවත්තන්න බෑ. අපිට ඕනෙම දුවන්ඩ මේක නැත්තං වෙන මොකක් හරි පිනවට ැනකට හරි දුවන් ෝඕන ගෙදරට හරිදවා ගණ්ඩ. කොඩ්ඩක් හරියකින් පණින්්ඩුව. තු ඔය බලාපොරොත්වත් එක්ක තමයි මනුස්සයකින්නේ. එහෙම මනුස්සයකුට සසර කතාව කෙසේ වෙසත් ජීවිතය මැරන ො ලේසිවී. ක් හරි කරුණමකට තම මරණාසන්නම ඇඳ ඉන්ලාවට කරන්ටක් ගිය නිකන් කල්පන කල විහිලුට්නම කියයන් නිකන් හරි මර්නාාසන්න මොහොතක ඉවෙලාවට කරටක ගියා දැයි යනතත්ව හැටි ඒේගත් වඩ පෙරනැන ඔය වගේ වෙලාවක දැන් අතක් උස්සගඩක් ද නැගිටල යන්දත් ද කොච්චර ඕන වනත් මෙතර නැගිල එලියට ගහිල්ල හොලන්ටික් වදන්න යන්දබෑ දැන් ඇඳඒ දාඩියදානවා එහි මළමුත්‍ර පිටවෙෙනෙනවා. නැගිටල වැසිකි ලේගටයා ගඩම. දැන් ඒ මනුස්්‍යයට පැහැදිලි හිතකින්. කොච්චර කාලයක් ධර්මය ඇහුවත් කොච්චර කාලයක් ධර්මය පුරදු කරන්න උත්සාහ කරත් පුරදු කරල නෑ පුදු උත්සාහ කරත් අර මොහොතේ මරණය කියීන දේට මූුණ දෙන්න පුළුවන්ද බැරිද බැහැ. ඒකයි කියන්නේ මේක කොච්චර ඇහුවත් පොට්ටනි ගහලා ලැබෙන දෙයක් නෑ. මේක පුරුදු කරයුතු දමා. දවස් දොළහක් අවුරුද්ධට පෝයට සිල්සමාදංගල ධර්මදේශනා හැටක් අහලත් අවබෝධයකුත් නැත්තං එපාවීමකුත් නැත්තං එතන ඇත්තටම අඩුවක් තියෙනම්. මොකක්ද තියෙන අඩුව. විමසගඩ බෑ එක ප්‍රධානම ප්‍රශ්නය ධර්මය විමසගන්න බෑ. ධර්මය විමසන්ඩ වෙලාහකුත් නෑ දැන් කාටහරි සිහියයක් කල්පනාවත් තිබ්බන. හරි පැයක් කරන්ටක ගියා. උදේ ඉඳල හපු ධර්ම දේශනා පහම හෝ හතරම මං මේ පැේ ටිකටික විමසනා ගිලා නුවනින්. කරන්න බැරිද කරන්න පුුවන්. දැන් කොහොමත් පෝය කියන්නේ කෝචයක් වගේ. අද ද දැම් මේ අයට, උපම් ප්‍රඥාවක් නැහැ ලොකුවට කාට වුනත් අහන මොහොති විමසන්න. අපිට ප්‍රඥාව තියෙනවා නම් බොහෝම බරපතල විදිහට අහන මොහොතම විමසන්න අපට ප්‍රතිඵලගන්න පුළුවන්. නමුත් දැන් අහන මොහොති විමසන්න අපිට ප්‍රඥා සම්පත්තියක් නැති බව අපිටම දන්නම්. එතකට අපි විමසීමට යම් කාලයක් දෙන් ඩෝන හැබැයි වෙලාතිීන් අපිට එක ධර්ම දේශනාවක් ඉවරෙල්හ විමසන්ඩ කාලයක් නෑ ඊල්ළඟ ධර්ම දේශනාවෙනවා. එතකොට නිකන් එකකෙට ගලා යන දත්තටිකක් ඒගෙන ඒගෙන යනෝමිසා විමසන්ඩ කාලයක් නෑ ඇඩමතරය පැයක් බනක් කහල පැභාගයක් භාවනාවක් කළ ආය පැයක් බනක් කල ආය පැභාගයක් භාවනාවක් කරා නම් අර පැයභාගර කරපු පැයේ දේශනාව තමන්ට විමසත් හෑගේ වෙන භාවනාවක් නොකරත් මොනවද මම්මි ඇහුවේ ඒකින් මොනාද මට ජීවිතර ගණ්ඩ තියන්නේෙ මොකදමගේ දුරුවලකම් මංකොහොම දෙේක හදාගන්න මොකක්කත්න්නේ අපටි එක දිට එකදිගට එකදිට මහා දත්ත ගොඩක් ගලාග නෙනෝ. ඇවිල් අප හිත්නවා ගෙර ිල්ල විමසනෝග කියල කොහෙ ම සන්නඳද ගදර ිහිල්ල ගෙදර වෙනම ලෝකයා ගෙදරයනකොට හයහත්දිනෙින්න්න ඇගේල් ලිඩඳ බලාගෙන. එහම නැත්තන් තව ප්‍රශ්නටික උයන් ඩෝන අර වැඩ මේ වැඩ හෙට රකියාවට යනයට ඒ වැඩ ඉතිං ඇත්තටමර් භූරුව කැරට්ටලේ පසි දුවනොවගේ දුවනොවා දුවනෝ දූනෝ මිසක්ක ඒ කැට්ටලේ කවදාක්වත් කටලඟට එන්න නෑ. ඒකයි හැම්වෙලේම කියන්නේ මේ නිවන්මාර්ගේ ලස්සනයි පිරිසිඳුවී පැහැදිලි වගේ පෙනුනට කෙනෙක්ට මේක පුරුදු කරන්න ගිහාම හිත්තන්න තරං ලේසි නෑ. අර සෙන් කතාවක් තියෙනවා. එක රජකුමාරයෙකට ඕනුනා. දහම් පුරුදු කරන්න මෙයා ගුරුවරය කෙව්වා ගුරුවරේ කෙව්ව හම කටකතාවෙන් හම් බොහොම දක්ස ගුරුවරය කඉන්නවා කියල මෙන්න මේ පලාාතේ මේ රජගුමාරය කරේ රාජකී සැපඔක්ක මතැ අර ගුරුවෝරයවා වගෙන ගියා. ගිහාම ඒ ආරාමේ ගුරුවරෑ හිටි නෑ තව ගෝලයෝ කීප දෙන හිටිය මෙයා කිව්ව මට පැවිදි වෙලා මේ මාර්ගේ පුරුදු කරන්න ඕනේ කෝ ගුරතුමා එකට ගුතුමා සමහර කාලවලට වෙස්වලාගෙන හිඟන්න අතර හිඟා කනවා කියල. එ මේ ගෝලයට මේක මහ ප්‍රශ්නයක් මෑකුව හරි ඕකොල්ලු කියන්න මං හොයා ගන්න ගොහෙදන්න ගිලා රජජ කුමාරය කර පෙඩේ පත්තම පීරපීර ගුරුවරය හෙව්වා. හොයාගෙන හයාගෙන එනකොට එක පාලමක් ඇට හිංගන්න ගොඩක් හිංගා කන ඉන්න හිංගාකාල ඇවිල්ලර. කට්ට එක වෙලා ඉන්න තැනක ඉඳලා ගොරුවරය හමුණක්. හමුණන හම කිව්ව රජතු කුමාරයා මට මේ මාර්ගය පුරුදු කරඩුන්. එතකොට කිව්වා මගේ ක්‍රමේ ටිකක් දුෂ කරයි. ඔය රජ සැපුවිඳපු ඔබට මේක පුරුදුකරන්න ලේසි නෑ. අනේ නෑ මං කොහොමරි කරන්න මං ඔබත් එක්ක හිඟා කන්නා. හැබැමට මාර්ගය කියල දෙන්න හා හෙනම් හිඟාකමු කියලා සාමාන්‍ය වස්ත්‍රය අද්දාගෙන දැන් හිංඟා කන්නය නම්. ඕහම දවසක් දෙකක් ගියාට පස්සේ අර හිඟන රැලේ ප්‍රධානයා මැරුණා මැරුණ හම මේ කට්ටි එකතු වෙලා මේ මිනිියත් උස්සගෙන ගිහිල්ලා ආදාහනය කරලා අපවාව දැන් හිංඟා කෑවෙන කණ්ඩ දෙයක් නෑ. ඇයිඉදා හිංඟා කණ්ඩුන්නේන. එටවස්ර ගෝලය හව ගුරුවරැගෙන් දැන් මොක අපි කරන්නේ අපි මොනාද කන්නේ අපි ගිහිල් හිඟා කම්මුදෙන් තකොට ගෝ ගුරුතුමාගුව මෙහෙමයි. අර මැරිච්ච මනුස්ස්‍යයා පෙරේද කාලා ඉතුරුුවවෙච්ච ටිකක් තියෙනවා. මැරිච්ච නායකයා පෙරේද කාලා ඉතුරුවවෙච්ච ටික් තියෙනවා මට ඒ ටික ඇති කියලා ගුරුතුමාගුව. ගෝලයා එතිරිම මාර්ගය වටනගත්තඇරල යන්ඩ ගිය. එහෙම කරන්න බෑ ඒකයි කියන්නේ මනුස්සේකුට හිතනවා. පංචකාම ලෝකයක්ත් එකක ජීවත්වෙන මනුස්ස හැම්වලෙමි හිතනවා මේ පස්කම් සැප ලබා ගන්න විදිහෙටම මේ නිවනත් දකින්න පුළුවන් ඇති කියලා. හිතල දඟල නො. හිතල දැඟලුවට ඒක එහෙම එන්නෙ නෑ ඒක එහෙම ගණ්ඩ බෑ. ඒකට යම් ගිසි වීර්යක් ඕනේ යම් ඉවසීමක්ක ෝන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්ඩ ඕන. නැත්තන් නිකං බූරුවගේ වැඩේ තමයි වෙන්නේ. ති එනිසාම විමසීම කියන කාරණය අපි තේරුන්ගන්නකොට හැමවෙලේම ධර්මය විමසෙන්නේ තම තමන්ගේ නැන පමණ. ක තම තමන්ග ප්‍රඥාවට ගෝචර සීමාවේ තම විමසන්. එහ කිවත් නෑහ මනි ක පීතමකු මෙතන ඉන්න කුලෙක් ෑම බි ඉන්න ෙකිව නැම ඇගිල දික්කරව දිහා කකුලෙක් කෙි තැට මෙතැන ඉන්න කුකුලේ එතකොට දැන් මේ හතරවටේ ඉන්නට මේ කුකුලාව පේනවනේ. එකොට එක විදිහිටස පේන්නේ. එක එක විදිර පේන්නේ ඇයි පැත්ති ඉන්න ඇටක විදිහක් මේ පැත්ති ඉන්න එකක විදිහක් මට ාව විදිහ. එකොට මම මෙතන ඉදලා කොකුලා ගැන විග්‍රහයක් කරන. ත්‍රිමාන වියෝහෑම විග්‍රහ කරනවා. තුම් පැත්තෙම පේන හැටි විග්‍රහ කර්දි හැබැයි ඒ ඒ කෙනාට පේන්නේ ඒ ඒ කෙනා ඉන්න පැත්ති ඉන්න කුකුලාගෙසු භාවි විතරයි. අනි පැත්ත පේන්නේ නෑ. අනි පැත්ත දකින්න නම් ලොකු ප්‍රඥාවක්තියෙන් දෝනේ. මේම මේ හැඩේ නම් මේ පැත්තත් මෙහෙම විය හැකි. මෙසේ පිටිපස්ස විය හැකි. අන්න ඒක වීමන්සන හැකයා. පේන පැත්ත විතර අපට පේ නෙතකොට ලෞකික මනුස්සයට පුරුදු විදිහේ තමයි කණට ඇහුනෙ මොකක්ද ඒ ඇහුුණු සීමාවෙන් එහාට විමසගඩ බෑ. අර කුකුලව හැට දැක්ක සීමාවෙන් එහාට හිතාගන්න බෑ තමන්ට පේච්ච සීමාවෙන් එහාට හිතන්න බෑ වගේ. කැනට ඇහුණු දහම මේ වචන ටිකින් එහාට ඒකට ගැමරින් විමසගෙනයන්න බෑ. අන්න ඒක විමසගෙන යන්න බැරි නිසා ඒ මනුෂ්‍ය තමන්ගේ ප්‍රඥාව තමන්ට කානට ඇහුණ නම් ඒ ඇහුුණ ටිකින් එච්චර. එතිනගි හට දහමක් විමසෙන්නේ. හැබැයි මේ කුකුලගේ ඇත්ත විස්තරය කියනවා නම් මමත් පුළුවන්වෙෙන්ුවන මට මේ කුකුලට දැනෙන දේත් කියන්න මේ කුකුලට දැනෙන දේ කියනවා කියන්නේ මම මේ කුකුලාව ප්‍රත්‍යක්ෂ කරලා ඉන්ඩෝනි. නැත්තම් මේක මට පේන සීමයි විතරයි කියන්න පුළුවන් කුකුලට දැන දේ කියන්න බෑ. එකන මම කුකුලෙක් වෙලා ඉන්ඩෝනිය. එවගේ මේ දහමේත් කවුරහරික දෙනෙක් දේශනා කරනවනම්. රහතන් වහන්සේ නමට හා බුදුකරයකට තියෙන හැකියාවතමයි අර කොකුලා බවට පත්වෙලා තියෙන හින්දා ඒ සත්ත්‍යයාගේ ස්වභාාවේ සම්පූර්ණයෙන් දන්න. උන්නහසලා නිර්වාණ ධාතුව දන්න. ඒක වටෙන් කියනෙකොට මිනිස්සුන්ට තමන්ට පේනසීමාව පෙනු නැට උන්වහන්සේලා ඒ ඇත්තම කතාව දන්නෝ. එතකොට මනුස්සයින්ට ප්‍රඥාව කොච්චර ඕනද කියලා උන්න්නහන්සලට පේනවා මේක තේරුන්ගන්. අන්න ඒකට තමයි විමසන්න කියන්නේ. විමසීම තමයි ප්‍රඥාව වැඩෙන්න තියෙන මාර්ගය. එක්කො මනුස්සෙක් ධර්ම සාකච්ඡා කර කර, ප්‍රඥා වඩවන් උත්සාහරන්න ඕනි නැත්තන් තමන් තමන් විසි විමස විමස ප්‍රඥා වැඩෙන් උත්සාහ කරන්න. එහෙම නැත්තං අර කොකුල පේන පැත්තෙන් පෙෙනුුණ වගේ ඇහි මාත්‍රයකින් එහා මේකෙ දෙයක් ඒකෙනාට හම්බෙන්න්නේෙ නෑ. ඒක තේරුණාව. නිසා බොහෝම කාලය අඩු නිසා පොඩි සූත්‍රයක් නිකන් අරගන දැ මේ මොටිසෝරිතත්යන්නේ කොහොමද මේක විමසන්නේ කියලක් තේරුම් ගන්න බලමු හැබැයි ඒ විමසන කොටස තම තමන්ගේ ප්‍රඥා සීමාවෙන් එහාට නතර වෙන බවකරුණාවෙන් සලකන් හේතු ඒ සීමාවෙන් එහාට කියන දේ තමන්ට වැටහෙන් නෑ එතකොට ගියානං හොඳහි කියල හිතෙන් නිට තියෙනවා එක වෙනම කතාව කොමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එක දේශනාව එක දේශනා කරේ කාටත කියලම මුලින් කියනවා. අන්තිමට හනු ඇයිෙනට දේශනා කරේ කියලා. එතකොට බල ැයි කොච්චට ප්‍රඥසීමාවක් තියෙනදකින්. දේශනා කරේ අනාත පෙන්ඩික සිටතුමාට. අනාත පින්ඩිග සිටතුමා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ සම්මක වෙච්චවෙලාක බුදුජාණන් වහන්සේ අනාත පෙන්ඩික සිටතුමාට දේශනාවක් කරනවා මේ මිනිස්සුන්ට තියෙන, ඉෂ්ට කාන්ත මනාප ආසා සහිත ධර්මතා කීපයක් ගැන. මනාද සත්වය මනුස්්‍යයෙන් දෙවියන් කැමති ඉෂ්ට කාන්ත මනාප ධර්මතා කීපයක් ගැන. බුදුරජාණ වහන්ස කියනවා සිටතුමනී මේ මනුස්්‍යයා ආයුෂයට කැමති වර්ණයට කැමති සැපයට කැමති යසසට මරණින් මතු සුගතියට කැමති. මේ ලෝකයේ යම් මනුෂසය කින්නවනං. ඒ මනුෂ්‍ය ඔය කාරණා පහට කැමති. ඒක ඇනේ අනෙකුත් ලාමක කැමැති සීමාවන්න වලින් එහාට ගිහිල්ලා බැලුවොත් පොදුවේ ආයුෂයට වර්ණයට සැපේට යසසට සහ මරණින් මතු සුගතිය කියන ධර්මතා පහට මිනිස්සු කැමති. අහන පලවෙනි ප්‍රශ්නය ඕ කොල්ල ඕකට කැමතිද කැමති නැති අයින්වද එහමල මුදුරජණන් වහසට වැරදිල. කැමති එතකොට මේ මනුස්්‍යයා ආයුෂයට කැමති වුණහම සාමාන්‍ය මනුස්්‍යයග විදිහේ තමයි ආයුෂයේ ප්‍රාර්ථනා කරනවා මගේ ආයුෂයේ මෙසේ වේවා මට ආයුස මෙසේ වේවා. එහෙම නැත්තං කොහෙ හරි තැනකට ගිහිල්ල යදිනවා. යාඥා කරනවා මගේ ආයුෂය මෙසේවේවා කිය. බුදුරජාණන් වහන්ස කියනවා මේ කාරණාපහා ආයුෂයගත්තත් වර්ණයගත්තත් සැපේගලත්තත් යසසගත්තත් මරණින් මතු සුගතිය ගත්තත් මේ කාරණාපහා මෙසේවේවා කියල ආයාචනා කරලා හෝ යදලහෝ ප්‍රාර්ථනා කර හෝ ලබා ගණ්ඩ බෑ. මේ පහ ලබා ගණ්ඩ ප්‍රතිපදාවක් තියෙනු. මංඒ ප්‍රතිපදාව දැන් අනාත පෙන්්ඩිකට දේශනා කරනවා. ඇයි මේ වගේ ප්‍රතිපදාවක් අනාත පෙන්ණ්ඩික සිටතුමාට දේශනා කරේ. දැම් බලමු මොලේ තරම. ඇයි මේ අනාත පෙන්ඩික සිරිතුමාට මිනිස්සුන් ගැතියෙන ආසාවල් ගැන මේ සෝතාපන්න ශ්‍රාවකයක් නෙමේ අනාත පෙන්ඩික සිරිතුමා ගැන ඒ හොත වෙනකටත් සෝතාපන්න ශ්‍රාවකේ. සෝතා පන්න වෙච්ච ශාවකයෙකුට බුදුරජාණන් වහන්සේ හදි සේම මොකද මේ ඉෂ්ඨ කාන්ත මනාප ධර්මතා පහක් ගැන විසේසයෙන් මේ වෙලාවි කියන්නේ. අනත පෙන්ඩිු සිටතුමා මන්දන්න ඔච්චර ඔලු වැඩ කරන්න හැකිල්. අනාත පෙන්ඩිකු සිටතුමා මොනාකරපු කෙනෙක්ද. ඇ? යා ව්‍යපාරය බැංකු ගනිතුන කරාවගේ තමයි එකටුතු කර න මුදල්න් අයට දුන්න පොලිට දුන්න මුදල් ගනුජන කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕගොල්ලු හිතන ජාතියේ කෙනෙක් නෙමේ. උන්වහන්සේ යමක් කියන්නේ අනාගත බොහෝදේ දැකලා. බුදුරජාණන් වහන්සේ මේ කතාව කියන්නේ අසරන වෙච්ච. අමාරු වැටිච්ච, ගීජීවිතය ගොඩාක් බලාපොරුතු තියාගෙන මුදල් හොයාගෙන එන මිනිස් වෙන්නකාගවටද අනත පිඩි සිිතුමාග. එතකට සමහරලාවට මේ අඩුපාඩු හදාගන්න එ මිනිස්වේෙනවා මට මෙහෙම අයකෝනි මට මෙහම මුදලක්වෝ මට මෙහෙමෝ මන්ද තක ැවිල් මකදෙ ගඩක් කලාවට ිනිස්ස හන් ට න අපි හෙමයි අපිට මෙෙහෙමයි. එකට අනාත පිින්ඩිගි සිටුතුමා දැනගත් හම යාට මේකාරණය සමාජයට ගෙනියන්ඩ ලේසි. බුදුරජාණන් වහන්සේට මේ දහම සමාජගත කරන්න ලේසි. මිනිස්සු ඇසුරු කරලා ඔය ප්‍රශ්න අරගෙන එන කෙනෙක්ට මේක කිව් හම්. ඕග කියල විශාකාවටි කියවැඩ නෑ. ඔගිල්ල බිමිසා රජතමාට කියවැඩ නෑ. සාමාන්‍ය මනුස්්‍ය ප්‍රශ්නයක් අරන් එන තැනට තමයි ගිහිල කියන්න ඩෝනි. එතකොට තමයි අර කෙන කියන්නේ දැ මෙතන ඉන්න කෙනෙක්ට මොකක් හරි සමාජ ප්‍රශ්නයක් කවුරර දෙයක් කිව්වා හම එයාගාවට කවර යවෝත්තයේය ප්‍රශ්නය අරන් යායට උත්තරයක් තියෙනවා. නිවැරදි උත්තරයක්ති නවා එතර බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා මේ පහ කවදක්වත් ප්‍රාර්ථනා කරල ලබා ගඩ බෑ කාටද අපිට බෑ එහෙම බැරිකොට මේකට ප්‍රතිපදාවක් තියෙන කෙනෙක්ට ආයුෂ වැඩිවෙන්න ප්‍රතිපදාවක් තියෙනු කෙනෙි ආයුෂෙන් තීරණය වෙන්නේ මොකක් මතද මනුස්සේක්ගේ ආයුෂ ීරණය වෙන්නේ මොකක් බසද. කාරණා හතරක් තියෙනවා. තුනත් තියෙන එකට ඇරගෙන තියෙන්නේ. එකක් තමන්ගේ ජනක කර්මී තියෙන්න්න වූ ශක්තිය. අනික ඒ කාලයේ පවතින්න වූ පරමාවිුෂය. අනිත් එක අතීතයකන ලද කර්මවල ශක්තිය. දැන් මනුස්්‍ය සංසන්ධනය කරන දැන් ඕකොල්ලු සංසන්ධනය කරන ොද ජීවිතය කටයුතු කරද්දි කාශය බුද්ධ ශාසනය අවුරුදු විසිදාාහයයි හිටියනි අටත් විසිදාහක්ඉන්න බෑනෙ දැන් එම හිත නදෝගලට ඇහිතෙන් නැත්තේ. එච්චර පිස්වක් නෑ මේ කාලි තියෙන පිස්සුව තමයි මේ තියෙන පරමාවිශයේ මට ඉන්න පුළුවන්නන් කියන එක. එද අපිට හිතෙන් නෑ මේ අපිට අත්තිදින්න දකින්න බැරි පරමාවිෂයක් විඳින් ූමනාවක්ෙන් නෑ. අපි දැන් ඕන සීයක් ඉඩ මෙතන සීයයි කියමකු දැන්තියන සහයනම් ඉන්න ඕන සීයයි. අසුව වනන් දැන් උපරමේ මමත් කැමති අසුවක් ඉන්ඩ. හැබැ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම එතකොට බලපාන්න මොකක්ද කොයි ශක්තියද බලපාන්න දැන්. අ පරමාවිශ්‍යයන මේ දැම් බලපානය ජනක කර්මය ශක්තිය. සහ ඒකෙනගේ කර්ම ස්වභාවය. ඒදකතම යාට මෙආයුෂයට බලපාන්න. බදුරජණ වන්සේ පෙන්නන්නේ මනුෂ්‍යට ඕන්න නං දීර්ගාවිෂ විඳින්න. ඒ මනුස්්‍යයා ප්‍රාණඝාතයෙන් වලකින්ඩ ඕනි. ඒ මනුෂ්‍යයා සත්ත හිංසාවෙන් වලකන්නට ඕනි. අදකාල හැටියට හදි හූනියන් කොඩ වින කරන එක ුොත් වලකන්නට ඕනි. අදයකකං ට්‍රෙන්ඩින් වගේ මොකක් හරි පස්නයක් හම කාටි හූනියමක් කල දාලා මට නැගටින්න බැනම් අකාභබීම දාලා හරි සන්තෝසයන මිනිස්සෙමනි එතකොට ඒදේවල් කරොත් සත්‍යයාගේ ආයුෂා ඩුවෙනො. ආවිුෂ්‍ය වැඩිකර ගණ්ඩුවන්නම් මනුෂ්‍ය ඒක අනි පැත්ත කරන්න ඕනි. ප්‍රාණඝාතයෙන් වල කින්න්නුවනි. අභේධානයට උපකාර කරන්නුව. සත්ත හිංසාවිංස් වලකිින්න්නට. සත්‍යයාට උපකාර කරන්නට. ලෙඩදු හැදිච්චායට උපකාර කරන්නට ව. මේ විදිහ හැම දේටම ප්‍රතිපදාවක්තිී නවා එතකොට ආයුෂි වැඩි කරගන්න නම් ඔය කාරණාව කරන්න ඕනි. වර්ණය වැඩි කරගන්න නම් බෙත් පෙතිී න නේ යදළ දන්න කේක ජාති ප්‍රතිති න සුදුුවෙන පෙතිතින මේ වර්ණය ගැන සුදුගීන ගැනෙ මේ පැහැපත් බව ප්‍රසන්න බවගීණ න අපිටහෙ මොව ගෑවත් සුදුවෙන්නේ නැති. කලුයි කර ක වර්ණය කියන සමයවරණය උපපත්තිවර්ණය ඒ ඒ කෙනගේ සැභභාවේ. ඒක ප්‍රසන්නද අපසන්නද කියන එක යගේ රූපය ප්‍රසන්න ද අපසන්නද කියන එක තමයි කර්මයට අනු තිරණේ. එතකට මනුස්සේ වද ක බිවත්තු රච්චි කල විස්සර බියවලු ද කට්ටිව ෙන් පන මේ අම්මල්ල දන්න දෙද අපපි නන ඒකල්. වදක හබිව්වලු සූරයක් ග්‍රහණයක් වෙලාවේ ලස්සන වේද. ව දනේ කලු පාට ගියාද නෑ බඩගියා. ඇතින් වදකාර විද පීගත් මවිති ඉතුරුවෙන්න තිය මෙචරය ඔක්කෝොට බඩ ගියා. ඉතින් එහෙව සමාජයක් මේ ඉති බුදුරජාණන් වහන්සේ වර්ණය ලැබීමට පේතුව මේකයිකිව හමත් කවු හරි එකක්ඇැල්ලකුවොත් වදගහ ීපියය සුදු පාට වෙනවා කියල ඒත් බොනවා. හැබැයි බුදුරජාණන් වහන්ේ කියවා කවුරු හරි කෙනෙකුට වර්ණයට කැමැත්තක් කෝමනාවක් තියෙනවන. අන්න ඒ කෙනා නොකක් කරන්න ඕනෙද. දේශ නොකරීන්ඩෝනි ඉස්සල නොකළ යුතුදේ කරන්න කල්පනා කරන්න. ඉස්සල්ල නොකල යුතු දේ ඊට පස්ස කළ යුතුදේ. මනුස්සේ දේශ කරනවනන් ජීවිතය වැඩිපුර ඒ මනුස්සට මෛත්‍රී කරන්න අමාරුයි. ඉස්සෙල්ලා නතර කරයුතු දේ දැන් අද අපේ අජිත සාහින්නාසිත් කිව්වන මේ මුලින්ම තිබ්බ මනලද සබ්බ පාපස්ස කරනම් ඉස්ස ලේකයි කඩ්ඩඕනි. එකට තමයි කුසලේ පහිටන්න පුලුවන් ඉස්සල්ල දේශකරණය කඩු කරගන්නවා. ඊරිසියාව ක්‍රෝධය තමන්ගෙන් බැහැර කරගන්නවවා. කොමත් ති මේ ොහොතේ තරහ ගියත් ඉති ලස්සද රූපේ. නෑනි චිත්තජරූප ටි පිච්චිලා පිච්චිලාගේ යනකොට ඇස් කළුවෙනවා ඇස්සයට රතුවෙනවා මොකක්දෝ වෙලා යනවා මනුස්සයට තරහ ගියාම්. ඒකනි කොච්චරමට තරහ ගරහ කියලා කටින් කිව්වත් මූුණ දැක්කාම කියන්න පුලන් තරහ ගිහිල්ලදින්නේ තරහ නැතුව දින්න කියලා. තමයි ස්වභාාවේතකොට කාලයක් තරහ පොරුදු කරද්දි මනුෂ්‍යයාගේ ස්වභාවේ තමයි සසරේ ඒ මනුස්්‍යයා ඒ දවේශත් එක්ක මයි යන්නේ. එයට මෛත්‍රීසිත පුරුදු කරනවා කෙනෙ එක ලේසිනෑ. එකනොේ කමහරුන්ක ඇස්වා කටුහා වදිනෝගෙන් කොහොම දැස්වා කටවාදින්නේ.ඒ මිත්‍යාවක් නෙමේ. මෛත්‍රිය කියන කාරණය කවු හරි කෙනෙක් බලවත්කරුත්. ඒ මෛත්‍රී තරංගේය තව කෙනෙකුට සූපත්භාවයට බලපාන තත්තයට නක දියුණුනොත් ඒකෙන් කරන්න පුළුවන්. කවුරහර කෙනෙ මෛත්‍රී පුරදු කල්ල පුරුදු කල්ල යාගේ තුළ මෛත්‍රී ශක්තිය වැඩිලන. ඒ කෙනා කාටහරි මෛත්‍රී සිත පතුරු අදද අරකෙන සූපත් වෙනවා. ඒකෙනට සංසිනීමක් ඇති වෙනවා. දැනෙනව සත් එකුට වනත් තව කෙනෙක්ගේ මෛත්‍රී ශක්තිය දැනෙනවා. ඒ වගේ සසර පුරාවට දේසේ ඊරිසිාව වෛරයේ පුරදුකරගෙන පුරදුකරගෙන ආපු මනුස්සේ. හිතින් වචනයෙන් යමක් හිතුවෝ. ඒකෙ බොහෝ අකුසල ශක්තියක්ත්තියෙන. ඒ ශක්ති යඟ ඉන්න පුද්ගලයාට බලපාන. බලපෑම බලවත් වනොත් එයාගේ අතීත කර්ුමත් එයාට විපාක පිණිසෙනෝ. එහෙම වුණ හම අනේ කාගෙහ රැසහා කටුහක්වෙදිලා අර මනුස්්‍යයට ලෙඩිද කැතයෙන. එහෙෙන් බලපෑමක් තියෙන. ඒ වගේ කවුරහරි කෙනෙක් මේ දවේශය සසර පුරුදුකරොත් ඒ රූපසභාවේ විකෘතිවීම් වලට ඒ කෙනාට ලක්වෙන සිදේ නො. ඊළංඟටමකත් සැප කෝමද සැපේ උදා කරන්න සැපේ ගුහම් මතක් කනින් ගොඩක් කලාවට අපේ හිතනවා බුදුරජාණන් වහන්සේ සංඝයක කතා කරන්නේ ධර්මය පමණයික. සමාජ ප්‍රශ්න කතා කරන්න හැකිල හෙම හිතෙනවා. එක වෙලාවගේ සාරිපත්ත මහරතන් වහන්සේල බුදුජාණන් වහසේ හන භාග්‍යතුන් හන්සමේ සමාජයේ මක දේ ප්‍රශ්නය හනි සැවැත්නුවර සැවැත්නවර කියන්නේ නාග මොකා දෙකටි කියන්නේ වෙළඳ නගරය. ස්වාමීනිී භා්‍යිතන් වහස මේ සමහර මිනිස්සු ව්‍යාපාර පටන්ගන්න. ලොකූ ප්‍රාග්ධනයන්දාලා ලොකූඩ ව්‍යාපර පටන්ගන්න. හැබැයි ඒවා දියුණු වෙන්න නෑ. කාලඇත්ත එකක බංකොලොත් වෙලා යන. ඇයි හෙම වෙන්නේ. බුදුරජාණන් වහන්සකිෙනා සාරිපුත්ත සමහර මිනිස්සු සංසාරයේ සංඝයා උදෙසා දානය භාරගන්නවා මේ කහගන්න හොදට බාර අරගන එක මගාරිනෝ. බාරගන්නවා බාර අරගෙන මගාරිනෝ. නොදී ඉන්න මොකාකර හේතුවක් කියන. අද මෙන්න මේ ප්‍රශ්නීද දෙන්නේ දහන්නේ. අන්න ඒක සසර පුරුදු කරපු මිනිස්සු මේ මනුස්්‍යලෝක ඉපදිලා ව්‍යාපාරයක් පටන්ගත් හම ධනය දාලා එයාට ව්‍යාපාර පටන්ගන්න ධනය තියෙනවා හැබැයි අර පොරොන්දුව කඩකරපු අකුසල විපාකය විදියට ඒ ව්‍යාපාරය දියුණු වෙන්නේ නෑ ඒක ටිකටික ටිගෙටික පිරිහිලා පිරිහිලා නැතිවෙලා ඇනවා. ඉරස් අර්වතු හරතන්හසේ එකකට සමහරයට සාමීන් වහන්ස භාග්‍යතුන් වහන්ස මේ ව්‍යාපාරය පටන් ගන්නවා ඉන් කා ඇදල ඉන්න විතරයි සල්ලි තියනෙ දියුණුවක් නෑ පණ්ඩ පුලුවන් ඒම කරන්න පුලා ඇතර බුදුරජාණ වහස කියෙන සාරිපත ඒකත් දානය නිසා සිද්ධ වෙන්නේ. කවුර හරි කෙනෙක් දානය බාර කරගෙන අහනෝ සංගයක් කීදනෙක්ක න්නෝදක එතරුකි නො හතර නමයිකි. එතකොට හරියට පිඟං හතරක් බෙදලා ඒ පිඟං හතරි ප්‍රමාණය දාල්ලා දානයට යවනෝ. ඒැන අර මොකක් දෙකට ගැනර ගානට යවනෝ එනිකං කාල ශේප වන්න ප්‍රමාණයට දානටක යවන අන්න එහෙම මිනිස්සු සමාජය ඉපදිලා ව්‍යාපාර කරහම ඒ ව්‍යාපාරයට මුදල් දාලා කොච්චර කරන්න ගියත්. එදා වේල කාලඇඳල වෙන්න විතරයි ඒකින් තමන්ට ලාභයක් ලැබෙන්. දියුණුවක් ලැබෙන්නේ නෑ. භාගතුන් වහසු තව කොටසක්කන්නවා හරි පුංචයට ව්‍යාපරපටගන්න හැබැයි හිත්තන් නැති විදිහයට ඒ මිනිසු දියුණු වෙනවා. එමනිසු සාර්ථකෙන කොහොම දිහෙන් වෙන්නේ. සාරිපපුත්ත. සමහර මිනිස්වන්වා පුංචි දෙයක් තිබුණත් උපරිමේෙන් සංඝයාට දන් දෙන්න පුළන්වෙලාවෙේ දානේටික දෙනවා. චේතනාව පාලකල්. තමන් පාවිච්චි කර සීමාව පවා එක්මොවා දානෙ දෙෙන. අන්නේ මිනිසු ව්‍යාපාර පටන් ගත්තාම. පුංචියයට පටන් ගත්තත් නොහිතන විදිහයට දියුණුවෙනවා. දැන් ඒ තමයි බුදුරජාණන් වහන්සේ කොමස්. හැබැයි අපේ කොමොස් ඕක නෙමේ අපි හිතන්නේ කවුහරි කෙනෙ දියුණුවෙනකොට යා මොකක් හරි අනුගමනය කරපු ප්‍රතිපදාව අනිත් එකත් කරහම මටත් ලැබේ කියලා. එහෙම ලැබෙන් නෑ. ඒක ලෞකික සීමාවේ තියෙන මේ න්‍යායධර්ම. එහෙම මෙයා බිශ්නස්ක කර පිදින මත් විිශ්නසක් කර හරිියයි කියලලා දැන්වේ මට මක දවස ද්ාලබේද මහත්ත්‍ය ව්‍යාපර ගැන පොත්ක්ලිව ම හම මරගෙන බලන්නයි ඒකොලට තේවගවෙන් එහෙම වෙන්නේ. ඒක වෙන්නේ මන්ගේ හැකයාාමට එතොර මේ සැපේ උදාවෙන්නේ තම තමන්ගේ කුසල ශක්තිමස තමන් දන්දුන්න විදිහ තමන් සිිල් රැක්ක විදි තමන් ඒ ඇපූපස්ථාන කටයුතු කරපෙ තමන්ගේ කරගෙන ආපු රටාවට තමයි ඒ ජීවිත සාර්ථක වෙන්නේ. එදොට ආයුෂ ලබෙන්න්නේෙ තේ විදියට වර්ණය ලැබෙන්න්නේෙ තේ විදියට සැපේ ලබෙන්නේ තේවිදිේයට. යසස කියන්න මකක්ද පිරිවර සම්පත්තිය. සමහරුන්ට ඇත්තමන සමහරුන්ට ඉන්නවා. සමහරයලාට ඕක තින ලොකුහානියක් ගැලපෙන් නැති ඇවින් ඉන්නවා. ඒ ගැන සමහර පිරිවර ඇතුළි මන්ට ගැලපෙන් නැතිවෙන් එතකොට වැඩක් කරන්නගිහම කරගඩ බෑ. ඒගැන තමන්ගේ විදිහට ගැලපෙන්නෑ පිරිවර. තර කරන්නත් බෑ. ති බුදුරජාණන්ස පෙන්නන්නේ යම් කිසි කෙනෙක් කුසලයක් පිනක් මොුණහරි කරනකොට පිරිස එකතු කරගන්නෝ තනියෙන් කරන්න හැබැයි තමන්ට ගැලපෙන පිරිස එකතු කරගන්න. නොගැලපෙන පිරිස එකත කරගත්තොත් තමන් කරන්න යනසි චේතනාවත් එෙක්ේ යන කාර්ය කරගණ්ඩ ලැබෙන්නේ නැහැ. අන්නේ විදිහට කවුරහරි කෙනෙක් මේ ප්‍රතිපදාව පිරුවෝත් සසර එයාට යස සැලැබෙනෝ. එතකොට එයාගේ වචනය අහන අයින්නේ මේක මෙහෙම කරන්න කිව් හම අනිත් ඒකට අකුල් හෙලන්නෙත් නෑ ඒකට ඒක බහබූත කියවන්නේ කරන්න කියන දෙයක් කරනවා. මොකද අදහස් ගැලපිස්්ච පිරිසක් තමන් එක්ක ඉන්නවා. අමාරුවෝක වැඩ කරනය දන්න ඇතිනි වැඩක් කරන්න ගැම තමන්ට කොච්චර එක කරන්න ඔන්නන් අනිත් ඔක්කෝටම මේ කරන්න ඕනනි විදිහ මෙහෙමයි කිව්වත් එ උන්ට ඒ කොර ගණ්ඩ බෑ. ඊට පස්යා ර මනුස්සයා හද ධමාරුවක වැටෙනවා. ඉති ඒක තමයි ඒක සසරය කරග නින්්ඩෝනේ ඒ පරිවාර සම්පත්තිය ඒ විදිට ලබන්. ඊට පස්සේ සුගතිය. අපි කවුරුත් කැමති සුගතියන් දුගතියන්න කැමතිය ඉන්නවද දන්න නේ. කැමති සුගතියන් බුදුරජාණන් වහන්සගේෙන සුගති අන්ඩනං මනුස්සේට් තියෙන්න්න ඕන එකම දේ සසරේ යම් කාලයක් හරි හරියට තෙරුවන්සරණ පිහිටල ඉන්නනි තමන්ට පුළුවන් සීමාව. සෝතාපන භාවිට ප්‍රච්ච නැති ගෙනකොට සියට සීයක් තෙරුවන්සරණය පිහිටාගෙන ගමක් යන්න බෑ. නමුත් පුළුවන් සීමාව හෝ තිසරණය පිහිටාගෙන ඉන්ඩුවන්. එතකොට ඕක තමයි සූත්‍ර ඔච්චරයි සූත්‍රය කාරණලා. <ELLAM> like Dieu, ැ අපි විමසන්න බල මුද මනාද කියන්නේ කියල. මේ හරිට හගැන්න දැන් ඔය සූත්‍රය කියව්ූ හම පැති දෙකක් තියනවා. මොගත්ද මේටික ලබාගන්න නං කරන්නෝනි දේවල්ටික තියෙනවා මේටික නැතිවෙන්නේ මොනාකරොද්ද කියලත් තියෙනවා එතකොට මනුස්සේකුට එකක් තේරුම්ගන්න වන මේ සමාජයේ කවදාවක්වත් එකම රටාවකට පවතින්නේ නෑ ල්ලපුගෙදර මනුස්්‍යයට තිය දේ මට තියෙන්න න කියල නිහාමධර්මයක් ලෝකෙන් නෑ. එයා කරන දේ කරලා සාර්ථක වෙන්න මට පුළුවන්කමක් නෑ. එයා වාහනයක් ගත්ත කියෙන මං එකක් ගන්නඕනි කියලා නීතියක් නෑ. ඒකි සුදුයි කියලා මමත් සුදුවෙන් අනම් මනංකරා කියලා හරිියන්න නෑ. එද ඒවි දිහට මනුස්්‍යයා තේරුම් ගන්නන මේ සමාජයේ විදධත්්‍යවත් තියෙන. මොකක් මුල් කරගෙනද. සංසාරයේ කරගෙනපු කර්ම ශක්තිය මුල්කරගෙන සමාජ විධත්වත්ති නවා. එතකොට මොන්න දේශපාලන පක්සේට මේ සමාජවිදත්වය එකක් කලමාජ ස එතන වචනකව වඋනොත් හෙම පක්ෂය හෝුවෙනවා එක සමානාත්මතාවයක් තියෙන සමාජයක් හදන්න කව දක්වත් පුළුවන්ද. කිසි දවසක බෑ. මේ ලෝකයේ කර්ම විෂයක් එකක් තියත් දී මිනිසු කොච්චර හීන මැව්වත් මේ පැලැන්තියි මේ පැලන්තියයි එකක් වෙන්න ගිල එක වෙන්නේ නෑ. ඒක එක පුුණ නිසංස්කාරය මේක තවත් පුන් නිසංස්කර තර මේ දෙක අපිට කවදාක්වත් එක මට්ටමකට ගේන්ඩ බෑ. එහෙම බැරිකොට මිනිස්සේ කුහක වෙනවන. තව කෙනෙක්්ගි ලාබේ දීරසියා වෙනවන. තව කෙනෙක්ගි බැබැලීමේදේ කුහක වෙනවන මට නැහැයි කියලා දුක්වෙනවනම් ඒ කියන් ඒ කෙනා මේ සූත්‍රය විමසලද නිකං අහලද. නිකංහල තමන්ට පේන පැත්තෙන් කුගල දිහාවල්ල ද්ධවචනය විමසවා කියන්නේ ටික් ඊට එහා ගැඹුරුවෙන් ඒ කල්පනා කරනවා කියන්න. දැන් මෙතනත්පුුටු තියෙන ඉන්නවා. පුටු නැතියයි ඉන්නවා. ඔක්කොට වඩා පුටෝ මට තියනවා මෙතන. මේ විධත්වයක් තියනවා. දැන් ඔක්කොට මෙන් පුට ඕනනි කියල මෙතරන දාණඩ පුලන්ද නැත්තම් මෙයින්න පුට ඔක්කොටම දානවා කියල දාණ්ඩ පුලොන්ද එහෙම එකක් ලෝක කරන්න බෑ. මොන සැපයක් ගත්තත් ඒ ඒ සත්‍යයාට ලැබෙන විදිහ වෙනස්. න්න ඒකාරණය මේ දේශනාව ඇතුළි නුවනින් කල්පනා කරන්න කල්පනා කල බුදිය නොද. නෑ ජීවිතයට ගේන්ඩ් ජීවිතයව අදැකීම් ලැබෙනවනි අනේ ට යෙනනවාද දැන්වොන් අරහි නෑ අරයට තියනව මට නෑ. නැත්තම් මට තියනව යාට නෑ. එයාට තිීල මට නැතුවන හම දුකයි මට තියල යාට නැතුුණ හම් මාන්නේ නො. ඉති ඕක කඩන්න ඕනෙඋළුවෙන් ඔච්චරයි දහම කියන්නේ මේ සූත්‍රය නෙමේ දහම කියන්නේ. ඒකින් ජීවිතයට ගන්න දේ දහම කියන්න. ජීවිතර ගතයුත්තේ දැනුමනෙමේ මේ තියෙන සාරය. ඒ සාරය තමයි ඒකෙන් නුවනි විමසලගන්නදී. එද මනුස්සේ එක දකිින් ොන මේ විධත්වයක් තියෙන සමාජය අපිට කවදක්වත් එක විදිහට ඉන්න ලබේගෙන හිතන්න බෑ. එතකට සහලට එකම පවුල එකම සහෝදර ඉන්නකොට අම්මා පර්චස් හතලිහයක් පොඩිකාරලි නො.ෆර්චස් විස්සක් දෙවැනිිකාරලී නො.ර්චස් පහලත්තුන් ඉනිකාරදිල් මේ ලොකෙ කිසිම නීතියක් නෑ ඔය ටික සසාමානව බෙදෙන් ඕනි කකිල්. ඉතින් අරු මරාගන්නන්නේ දහම දන්නති කමිසක් නෙමේද මේක ජීවිතර ගන්න කියන්නේ එකයි. දහම ජීවිතර ගන්නවා කියන්නේ ඒකයි. ප්‍රශ්නයක් වුණහම ධර්මය දක් ඉන්න දැන් කරන්න ගියා. තෝක තමයි අචින්තතිතාම්පි භවති චිින්තිතම්පි වෙනස් ඇති. සිතුතූදේ නොමව වෙන නොසි දදුසිත් සිදුව වෙනවා ඒ වෙලාවාවඩ ිවසල ඉන්න පුලුවන් එන්ඩෝ. නැත්තම් වෙන මොකක් හරි සිහකින් ධර්මමා දෙයක් කල්පනාග නැත්තම් පාඩු ඉන්ඩෝනේ මොකද මෙතන කොයි කරණම ගැහුවත්. කරන්ටගන්න එන වෙලාවට අි මෙහෙම දව්වත් කොඩි අරගෙන කෑග වර්ගලයක් කරාගේමු කරන්න දීපෝ කියලා ඒත් එන්න පැෑගගියට පස්සේ ඉතින් ඒ පැෑේ මොකටද නටන්නන්නේ ඉවසීමෙන් සිහයෙන්ඉන්න අමිසක් ජීවිතයත් ප්‍රශ්නයක් එනකොට මොකක් හරි දෙයක් එනකොට ජීවිතය ප්‍රශ්නයක් විදිහයට කොච්චර දැඟලුවත් ඒක ගෙවිල යනකම් ඒ විදිහටම යන්නේ වෙලා පොර දිින්නෙ පමන් එදා භාවන අදවසෙද්කිවේ පොර බදින්න එපාමේ පොර බදිනකොට තමයි මේ විපත්්‍ය ඔක්කම වෙන්නේ. අ මුහුදයන කතාවගේ මුදු රැල්ලක් කෙනකට මනුස්සේකේ රැල්ලත් එක්ක ඔට්ටුනොත් ඒ එක කරන්්ඩ බෑ. රැල්ල උඩට එනකොට තමන් ඉස්සුනොත් එතනම පාත්්‍යත හැකි. මේ සම්මයේ ජීවිතයේ එනදත් එක්ක මේක දකින්න ලැබෙන දේයි මේ ලැබෙන්නේ. ඕන දේ කවදක්වල් ලැබෙන්නේ නෑ. මනුස්සයාට ඕන දේ ලැබෙනවනම් මේ ලෝකෙ හැම කෙනාටම තමන් ආසම කරන්න බිරිඳ ලැබෙන්ඩෝනි. මේ ලොක හැම කෙනාටම තමන් කැමති ස්වාමියල් ැබෙන්ඩුවන. තමන් කැමවි දරුව ලබෙන්වන එහෙම ලැබෙන්නෑ. උදේ පාන්දර පලවෙනි ලැබෙන දරුව මහා සම්පතක් කියල හිතාගෙනන්න දරුවම තමන්ගේ ජීවිතය සම්පූර්ණය විනාසර දානනිට තියනවරුදු විශක් සිිපහක්ගියහම. ඒක තමයි ලැබෙන්න්න තියනද. පලවිනි දරුව කියලා ඒක රාජකී සම්පද දෙෙන දරුවක්වෙන්න. තේරුම් ගන්න ඕන අපි අපිට බලාපොරොත් වෙන දේ කවදාක්වත් වෙන්න නෑ වෙන්නේ වෙන්න තියෙනදේ. අපිට කරන්න පුලන් එකම දේ ඒ තුළ කම්පානොවීන්නක. ඒකට තියන ක්‍රමයක් තමයි බුදුරජන්ස පෙන්නුවේ මේක දකිින්ඩ. හැමෝටම එක විදිහට ලැබෙන්න්නේ නෑ මේක විවිධත්වයක් තියෙනවා. එතිනිින් එහා මේක කොච්චර දැඟලුවත් මට මේක ඕනෙ කියල දැංඟලුවත් ්‍යාඥාකරත් උද පූජාකරත්. මොනදය කරන්න දැඟලුවත් ඒ දේ ලැවෙෙන්නේ නෑ. එතකොට ඇති වෙලාවත් නෑකෝ මරිසි ඒකත් කරන්න දෙයක් හැ ඕන උහත් කරඩ දෙයක් නෑ ඉවරණං ඉවරයි. ඊළඟට දැ මේ දහම තේරුම් ගන්නකට බලන්න මේ කාරණ පහම කැරකන්නේ මොකක් කුඩද. ඇයි ආයුෂෝනි ඕගලට මොකට දයශෝන් මන්දන්න න ඇයි ආයුෂ. පංචකාමේ විඳන්න වෙන මොකට දො යාවිෂයේ. බැනුස්සේකුට ආයශෝනය මේ ඇසකරනාසය දිවකාය පිනව පිනව ඉඩ. ඔය පිනවන් ෝමනාවක් නැත් අන් හෙට මලත් මොකද මේ පංචකාමය පිනව පිනව ඉන්න තියෙන ූමනාව නිසා තමයි ආවිශ්‍යත්ත ෝන මේක පිනපින වින්නවන් හිඳ තමයි වර්ණයත්ව ඕනනි. සැපයත්ව ඕනේ යසසත් ඕන සුගතියත්ත ඕනේ. කවුරහරි කෙනෙක්තු තේරුනොත්? පංචකාමය ඔස්සේ හිත දුවන හින්දයි මේ ඔක්කොම ඕනෑකම් හටගන තියෙන්න්නේ කියලා එයා ටික ටික කල්පනා කරන්න ඕනෙ මේ පංචකාමයකින්න බොරුවේ අහු නොවීන්න. මොකද මේක බොරුවක්. ඇත්තටම මේ වස්තුවක කාමය නෑ හිතේ ඇති වෙන සිතුවිල්ලයේදේ තියෙන්නේ. හිතේ සිතුවිල්ලක් ඇතිවෙනවා මේකෙන් මගේ යමක් පිනවන්න පුළුවන් කියලා. ඉට පස මේක ඕනේ. ඉතින් පොර කනවා එකයි නම් තියන්නේ පනහකට ඔය පණහමෝ ඒකට පොර කනවා. ඇයි අර සන්තර්පනය ලබා ගන්න. ඔය ඔක්කොම ප්‍රශ්නයෙන්නේ මුලාවක් ඇත්ත විදිහට ගත්තාහම්. මිනිස්ස පංචකාමේ ඇත්ත විදිර ගත්තහම ඒක විඳින්න ආවිෂෝනය මිනිසුන්ට. පංචකාමේ විඳන්නර්න්නේය ඕනේ රූප සම්පදතිය ඕනේ ඇති මොකක් ූ දදිහබල ඇ ොකක්ත් ද ැ ුලුවන් බෑ ති ක හ න්න ැමති. ට සැපයක් හොයන්නත් පංචකාමි නිසා යසක් හොයන්නෙත් ැයි යසක් තිබ්බහම මොනාවනත් තමන්ට තියෙනවන පොඩි. මෙ වුව එකක් ඒක ගන්න නෙව දංගලන්නේ ඉත සුගතිය අනේ මට සැපපු විින්ඩ නේ තියගෙන දුගතියන්න කවරත් කැමති නැත අපි කියමෙක දගති සැපතිනගව කියලා ඒ යන්න බෑ. එතකොට මනුස්්‍යයා දැකින් ඩ ඕනේ මේ පංචකාමේ පස්සේ දුවන තා කල් සසරක් තියනවා. එදර කවරහරේ කාමය හරියට තේරුන් අරන්. මේ කාමය කියන්නෙ බොරුවක් මේක මානසික දෙයක්. මේ වස්තුයේ කාමයක් නෑ මේක හිතේ ඇතිවෙච්ච දෙයක්. ළමයට ආදරී කියලා තියෙනෙ සිතුවිල්ලක්. බිරිඳට ආදරී කියලා තියෙන සිතුවිල්ල. තමන්ගේ සතකුට මොකුට හරි ආදරී කියලා තියනෙන සිතුවිල්ල. මේ සිතුවිල්ලට මිසක් ආදරය කරන්න අර පුද්ගලයට නෙමෙයි කියලා. මේ සිතුවිල්ලටයි ැඳල තියන්න අ බස්තුට නෙමෙයි කියලා. ල්ලට බැඳන දැන දැනදට නෙේ ැන පේ දට නෙමයි බැඳලතියන සිතුවිල්ලට ඇහැන දට නෙමේ බැදිල න සිතුවිල්ට දැන දට නෙේ බැදිලතින සිතුවිල්ලට. ඒක තේරුම් ගන්න තැනට මනුස්සයෙක් ආවෝත් ඒ මනුස්යා කාමලෝකයෙන් සම්පූර්ණෙන් නිදහස්සනු. ඒන් අනාගාම. ඉති ඕකට ප්‍රඥාවෝනේ ධර්මය නිකන් දේශනාවක් ඇසූ පමණින් ඒ වචනාර්ථයෙන් අරගන වචනයවුට දුවල වැඩක් නැහැ. මනුස්්‍යයා කැමතිදේ තමයි දැන් ආයුෂය ලැබෙනවට කැමතිවුණන හම ඒක ලැබෙන්න්න ඕනදේ කරන්න කැමැති. හැයි ඒ දහම ඇතුළිම නොැබෙන්න්න හේතුවත් තියනවා. එතර නොලැබෙනකොට ඒක මතක් වෙන්න ඒක නි ප්‍රශ්නේ ලැබෙන්න ක යුතුදේ ඇහු හම් මනස්සයකුට නොැබෙනකොට නොලැබෙන්න්නේ මේ නි කියල මතක් වෙන්න. අන්නේ නොලැබෙන්නේ මේ නිසා කියලා මතක් වුණා නං ඔය කම්පාාවීම් නෑ. හැබැයි නොලබෙන තැදි කම්පා වෙන්නේ නොලබෙන්නේ ඇයි කියලා තේරු ගන්න බැරිකමට. නොලබෙන්නේ දරුවගේ වැරද්දක් නිසා නෙමේ නොලබෙන්නේ ස්වාමයාගේ වැරද්දක් නිසා නෙමේ නොලබෙන්නේ තමන්ගේම අඩුපාඩුවක් නිසා පමණ. මෙතනින් නිහා කතාවක් නෑ මෙන්න මේ ශරීරකූඩෙන් එහා කතාවක් නෑ සරීරකූඩෙන් එ තිීෙන බොරවා. ඒ බරුව ඇත්ත වෙන්නේ මේ සරීරකූඩු ඇත්තක් කරගත්ත නිසා. මෙතන සත්්‍යයක් පුද්ධලය කින්වාගිල දාගත්ත නිසා තමයි ලෝකය ඇත්තක් වුණේ. මෙතන සත්්‍යේ පුද්ගලය කින්වාිල දාගන ලෝකයේ ඇත්තක් වෙච්ච නිසා තමයි මේ දුක ඔක්කොම හටගත්තේ. එතකොට අරහෙෙන් කෑලි හල හලා හදඩ බෑ මේ මෙතනින් හදනෝමිසා. එකපාට මෙතන කඩන්න බැරිනම් මේ පුංචි දේශනාවකින් හරි ජීවිතයේ දකිනි විදිහි වෙනස් කරගෙන ගියොත් විතරයි මනුස්සයකුට ලයිට් ගේ වෙලාවකෙට වැල පෙන්න්නේ හඩාහටින් ඇතු හරි ඉන්න පුළන්ග. නැත්තන් ඒකවත් කරගන්න බෑ. ඇත්තටමං අදසැල්ල කිවවේ මැරෙන්න්න ගීවල හකොුවේ කරන්ටක ගියොත්ත එහෙම. මෙත හිටපු කීදරෙට මැරෙන්ඩ ප හැදි කියල මම් මේ කල්පනාකර. බෑ මැරෙන්ඩ. මැරෙන්ඩ වෙන තැට හරි ගෙන අන්නන ලා මහින්ට. මට බෑ වෙතන මැරෙන්් බලමා කොහෙට රම් පල. එහෙම බෑ. අපි හිතනදේ අපි පතන දේ කව දක්වත් මේ ලෝකෙ වෙන්නේෙ නෑ. මගේ බිරිද කියලා මගේ බිරිඳ මටවලුදිට ඉන්නේ නෑ. ඒක තේරෙන මිනිහට කාලයක් යනවා. නමුත් ඒක තමයි ඇත්ත කතාව. අනි පැත්තරත් ඒේ විදිහැ දරුවත් එහෙමයි. ගෙදර දීර අනිදවලුත් එහෙමයි. සවිං්ඥානිික වස්තුත් එහෙමයි, අවිං්ඥානික වස්තුත් එහෙයි. මිනිසු හිතන සවිඥානිික වස්තුනම් හමන්නනෑ ඒ ඕනේ හැබැයි අවිඤ්ඥානික වස්තු. ඒක කොහොමත් මගෙනම් මට නනිදිරතිීන්න්නු එහෙම තිෙන මේත් කැඩිල්ල බිඳිල විනාසලයනවා. හැබැ මේ කැල්ල බිඳිල විනාශසවෙලාෑයනකොට අපිට තේරෙන් නෑයි හෙවෙන්නකින්. ඇත්තරම කැල්ල බිින්ඳරි විලාසලෑෙ වැ හිටේ දීන සිතුවිල්ලම් විිතර. මේක කොහොමත් එහිත්ව භාවයට අයිති. ඕක තේරුම් ගත්තෝ තෙදාට අපිට ධර්මය ප්‍රතිඵල ගැන්න පුළුවන් වේ. එදාට පුළුවන්වෙේ පැයක් ඉවසීම ගැන බණහං ඉන්නත් පැයක් ඉවසගෙන ඉන්න. අද ඉවසීම ගැන පැයක් බනහං ඉන්න පුුවන් හැබැ පැයක් ඉවසං ඉන්න බෑ. කව දරි දවස ෝකල්ලන්ටම තේරුවත් මට ඉවසීම ගැන පැයක් බණහං ඉන්න පුළුවන්, මට පැයක් ඉවසගෙන ඉන්න පුළුවන් කියලා. අන්න එදාට ජීවිතයට ධර්මය ටිකක් හරි ආවා කියල සන්තෝසේ. ඒ විදිහයට ධර්ම මාර්ගය දියුණු කරගෙන මේ උතුම් නිර්වාණය සාක්සාත් කරගන්ඩ සියලු දෙනාට වාසනාව සැලසේවාකිලාශිරාද කරන්න. අද ධර්මශ්‍රවනින් ධර්ම දේශනවිං රැස් කරගන්නටයදන සියලු පුුණ්ණි සම්භාරයන් සදවුලූවාසී සියලු සම්යත් විෂ්ටික දෙවියන්ටත් ලෝකපාලක සියලූම දෙවරුන්ටත් ප්‍රදේශ භාර සියලු දෙවියන්ටත් සම්බුදධ ශාසනයත් ලංකාදීපයක්ත් ආරක්ෂා කරන්නව. සියලෝම දිවරාජ මණ්ඩලේටත් මේ ස්ථානයන්ට අධිගෘත සියලු දෙවරුන්ටත්. මේ පින්නතුන්ගේ නමින් යම්මාකාරය කිෂ්ඨකාම්මී දෙවියන් සිටි නම් ඒ සෙලු දෙවියන්ටත් අනුමෝදං කරමු අනුමෝදං වෙත්වා දෙවියෝධ ප්‍රාර්ථනය බෝධීන්ගින් අමාමහනිවනින් සැන සේවා කියල දෙවියන්ට පුුණ්ඥාණු මෝදනා කරමු. ආකා සට්හාාච බුම්මට්ටා දේවා. පං්ඥන්තන් අනු මෝදිීත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේසන් චිරන් රක්කන්තු මං පරන්ති. අද මෙම ධර්ම දේශනාව ස්වත යු නාලික වඔස්සේ විකාසේ කිරීමේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ. රුවන් චන්දන මහත්මා ඇතුළි පවුලේ පින්නතුන් එයගේ මුක්්‍ය බරමාර්ථය බාට පත් වෙලා තියෙනවා මේ පරලො යන්නටයේදනු ෆොන්සේකා දායබර් මවතුමිය ඒවි සලමන් ආදරණය පියාණන් ඇතුළු සංසාරගතමය පරලෝ යනට එදනු සියලු ඥාතිමිත්‍රාදීන්ට පුඥ්ාණ ෝදනා සිද්ධ කිරීම. ඇ මේ අවස්ථාව දේ වගේම සීපත් කරනවා සවස ගිලම් පස පිරිනැමීමේ පඤ්ඥාන මෝදනාවක් දෙෙසම්බර් මස ධහතුන දාහතර යන දිනයන්හි උපන්දිනය සමරණ සරත් රාජපක්ෂ ලසන්තරාණතුන්ග සහ ඉදින අවරුද් දෙක් සපිලන ඉන්සින් ඉන්සින් අභිසර චූටි පුතුරුවන්ට සෙත් පැතිීමට තමයි ඒ අය අද ගිලන් පස දානය පූජාකරණයට කල්පනා කරේ. මේිය පර්ලෝගියය Mට සෝමාවති MW සගතපාල යානායටත් පුුණ්්‍යානු මෝදනා සිද්ධ කරම එනිසා මේ අවස්ථාවේදී අපි කවුරුත් ඒ නම් සඳහන් කරන ටයෙදන මියපර්ලෝගිය සීලු ඥාතිීන්ටත්, මේ පින්නතුන්ගේ නම මියපර්ලෝ යනටෙදනු සරු ඥාතිීන්ටත්. පුුණ යාාන ෝදනා සිද්ධරම්, ඒයයිගේ භවගාමී ජීවිතයන්සූ පද්භාවයට පත්වේවා සුකවත් භාවයට පත්තේවා සංසාර්ධකින් අතමිදී අමාමහනිවනින් සැනසීම ලබත්තා කියල ප්‍රාත්ථනා පිහිටවා ගමු. ධර්මදේශනාවට අනුග්‍රහදක්වන්නටයදනු එරුවන් චන්දන මහත්මාගේ, පුතුවන් බිරද ඇතුළු පවලේ සජීවත්ත සිටන සියලූම නෑහිත මිතුරන්ද. මේ කුසලේ සියලු යහපත පිනිසම පවතිීවා කලාශිරවාද සිද්ධ කරනවා. තාමත් ක්ම භවේක චතුරාර් සත්්‍ය අවබෝධය පාර්ථනා කිරීමත් ඒඇයගේ මුක්ක්‍ය පරමාර්තය බවට පත්වෙලා තියෙනවා. ඉතිං අද දහතුන දාහත්‍ර දිනයන් හිපන්දිනය සමරණ ඒ සරත් රාජපක්ෂ ලසන්තරණසුන්ග සහ එදිනට අවුරුද දෙකක් සපිරෙන ඉන්සින් අබිසර චූටි පුතුනුවන්ට නිදුක් නීරෝගී ස්වධීර්ගාය සම්පත්තිය ලැබේවා. ඒත් උන්දනාටම තෞුරටත් මේ ධර්මමාර් ගැන්දිවුණු කරගෙන. මේ ජීවිතය හපත් භාවයට පත් කරගන්නට අවශ්‍ය කරන කාය ශක්තිය චිත ශක්ති උද්භාපත්වේවා එසියලු දෙනාටම සුභ උපන්දිනයක් වේවා කියන මහා සගරත්නය ආශිරවාද කරනවා.ඒවගේ දෙමපියන්ට පිින්ිපෙත් අනු ෝදන් කිරම් පිසත් එවගේ සහ සම්බන්ධච්ච අයට ආශිරවාද සිද්ධ කිරීම සිදු කරන ඉතින්ඒ නිසා මේ අවස්ථාව අපි කවරුත්. ර්තන ිත්‍රරයන් බාගම අද දවසපුා රැස්කරගන්නටහේදනු, සේලිපුනිි සම්භාරයන්ගේ යානුභා බලයනුත් තිසරනයේ සුවිසිය අනන්ත ගුණානු භාව බලයනුත්. උතුම් මූහ ජස්ශ්‍රී ජයස්ශ්‍රී හාබෝධරජාණන් වහන්සේගේ අනු භා බලයනුත්. ද්‍රෝණයක් ධාහතුන් වහන්සේලා වැඩසිටඉන්න අවරුවන්ල මහාස සෑරජාණන් වහන්සේගේ උත්තමූ ආනු භාව බලයනත්, ලාට දහතුන් වහන්සේ ජීවවා ධාතුන් වහන්සේ දෙත්තයක් වූකුදාහතුන් වහන්සේලා සතර දලදා වහන්සේ ප්‍රධානව මේලුන් ලෝක ධාතුව පුරා වැඩ සිටින, සේලූම සර්වක් නිධාතුන් වහන්සේලාගේ උතුම් ඌූ අනු භව බයේනුත්, මෙතාක් මේ ලෝකයේ පහළුනාවූ සීලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනු බා බලේනුත්. සාරිපුත්ත මක්ගල්ලානාදී මහාස්්‍රාවක සහ සංගරත්නය ප්‍රධානව. අන්ඩා කොඩ් රහතන් වහන්සේගේ පටන් මේ සබුද්ධ ශාසනය තුළ පහළ වනාවූ, පහළවී සිරින්නාවෝ සීලු මාරි මහා සංගරත්නය උත්තමූ ආනුභා බලෙන්. එරුවන් චන්දන මහත්මමා තුළ පවලේසිියලු දෙනාටත්. ඒ වගේම සරත් රාජපක්ෂ ලසන්තරනතුන්ගේ පුතුනුවන් ඇතුළ ඒ පවුලේ හැදිනාටත් ධර්මශ්‍රවනය කරන නොබ සිලු දෙනාටත් ඒ සියලන්නේ ආනුභා බලයෙන් සිතක් සාන්තියක් යහපතක් අභිවෘ්ධයක් ආරක්ෂාවක් සැලසේවා. සිර්ධනා ආයුෂයෙන් වර්ණීෙන් සැපයින් බලීම් ප්‍රඥාවෙන් වැඩේවා. නිදුක් නීරෝගී ස්වධීර්ගාාව සම්පත්තිය ලගාකර ගනිත්වා කිලාශිර්වාද කරනවා. ධර්මශ්‍රවනය කරන තියදනු සෑම සලු දෙනාටත් ධර්මය ඇහෙනමානයේ ඉඳමින් ධර්මය ශ්‍රවණය කර යම් කෙනෙක් වේනන්ගේ සිලුදිනාටත්. නිදුක් නීරෝගී සුවසූ පත්්භාවය සැලසේවා එහැම දෙන ආවිශයෙන් වර්ණීෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවන් වැඩේවා. ශ්‍රද්ධා සීල සතුතියාග ප්‍රඥාකන සේක බල ධර්මයන් දියුණ තියුණ භාවයට පත්කරගනිත්වා ශ්‍රද්ධාවරිය සති සමාධි ප්‍රඥාකින් ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් බවට පත් කරගෙන සත්තිස්බෝධ පපක්ෂි ධර්මයන් පූර්ණය කරගෙන මේ සෑම සිරුදනාදීම ඉක්මන් නාත්ම භාවයක දීම ජරාවක් නැති අජරුදත් මරණයක් නැති අමරූත්. අජරාමර සාන්ති ලක්කන අමාමහනිවින් සැන සීම් පිනිසම මේ සියලිපුුණනි සම්භාරයෝ. එක සේහේතු ඒවා වාසනාවේවා උතුම් වූ පා. මිතාවක් වේවා කියල සාදු කියල ප්‍රාර්ථනා අපි හිටුවාගෙන කවුරුත් වන්දනා කරගමු ආශිරවාද ලබාගෙනීම සඳහා. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්තිී ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච්චේ අතුෝනි භාන සම්පත්ති ඉමිනාතේ සමිච්ජතු